සතුරු සුන්දරදේම ලියනවනම් කවුරුත් හරි කැමති. මම හොඳට දැකලා තියෙනවා. මගේ පිටුවට යන අය ගොඩක් දුක් බලාපොරොත්තු වෙනවා. පරිකල්පනයෙන් ලියන සොඳුරු සුන්දර දේවල්. නමුත් ඊට අමතරව ඉන්න ඔබට කියනවා. රට ගැන පොඩ්ඩක් කතා කරන්න ඕනේ කියලා මට හිතුණා. ඒකට හේතුව තමයි අපේ රට මේ වන විට අපි හිතන්න ඕන තැනට හොඳටම ඇවිල්ලා ඉන්නවා. අපි දැන්වත් නොසිතුවත් මෙතෙක් කල නොසිතුවා නොවේ කලාවෙන් හැකි ආකාරයෙන් ව්‍යංගාර්ථයෙන් අපි දැනුවත් කළා. නමුත් ඒ දැනුවත් වීම මදි කියලා මට හිතෙනවා. ඒක හමුවෙන් දෙන්න ඕනේ. එහෙම නැත්නම් මේක දැනෙන්නේ නැහැ. ඒතකොට කෙනෙකුට කියන්න පුළුවන් මේ විදේශගත වෙලා විදේශයක ඉඳලා තමයි මේ කලි ගහන්නේ කියලා. ඇත්ත විදේශයක ඉස්සෙල්ලා බලන්න ඕනේ විදේශයට ආවේ කියලා. අවුරුදු 10ක් රාජ්‍ය සේවයේ රාජකාරි කළා. පාදක දේශපාලුවෙක් එක්ක ඒ රාජකාරිය කොන්ද කෙලින් තියාගෙන කරන්න බැරි නිසා පුළුවන් තරම් හැප්පිලා අවසානයේ ගත తీරණයක් තමයි ටික කාලෙකට හරි රටින් යනවා කියන්නේ. කවදා හරි පුළුවන් තරම් ඉක්මනට එන්න තමයි අපව ආවේ. නමුත් අද 2019 වෙනකොට අවුරුදු 16ක් වෙනවා මං ඇවිල්ලා. මේ අවුරුදු 16ටම මම ජීවත් වුණේ යුරෝප වලින්, රුපියල් වලින් නෙමෙයි. අනේ නිසාම මට සාධාරණ අයිතියක් තියෙනවා ඔය රටේ ඉන්න පාදක දේශපාලුවන්ට වඩා ඔය රට ගැන කතා කරන්න. රට ප්‍රවේදෙන් රුපියල් හොරා කාලා තමන්ගේ මඩිතර කරගෙන තමන්ගේ පවුල් සංස්ථා හදලා තේපලීට ගණන් අරගෙන යාන වාහන අරන් සුපිරි ජීවිත ගත කරන පාදක දේශපාලුවන්ට වඩා අපිට සාධාරණ අයිතියක් තියෙනවා රට ගැන කතා කරන්න. මට වගේම විදේශගතව ජීවත් වෙන ඔබ සෑම දෙනාටම සහෝදර සහෝදරීනි ඔබ සෑම දෙනාටම සාධාරණ අයිතියක් තියෙනවා රට ගැන කතා කරන්න පාදක දේශපාලුවන්ට වඩා. ඉතින් අපි තමයි මේ රට ගැන දැන් කතා කරන්න. පළවෙනිදී මම හිතන විදිහට අපිට වැරදුනේ කොතන? මුල සිට අග දක්වා ඉහළ සිට පහළට අද දූෂිතයි රට. ඒකට හේතුව තමයි පහළම සිට ඉහළට තමන්ගේ යුතුකම් කොටස හරියාකාරව ඉෂ්ට නොකිරීම. නිලධාරි පරන්තිය ගත්ත නිලධාරි ඉන්නවා දස දහස් ගණන් ලක්ෂ ගණන්. මන්ත්‍රීවරු පඳුරු වලට වයින් ගෙවුවාම හැමතැනම මන්ත්‍රීවරු, ප්‍රාදේශ සභා, පළාත් සභා, පාර්ලිමේන්තු මේ හැමතැනම මන්ත්‍රීවරු, ඇමතිවරු, කැබිනට් ඇමති, නියෝජ්‍ය ඇමති, අගමැති, ජනාධිපති මේ කිසි කෙනෙක් තමන්ට පැවරිච්ච වගකීම යුතුකම පරියාකාරීෂ්ට නොකිරීමේ ප්‍රතිඵල තමයි අද මේ භුක්ති විඳින්නේ. ගමේ පන්සලේ හාමුදුරුවන්ට අයිති කොටස ඉෂ්ට කරන්න ඕන ගම වෙනුවෙන්. පල්ලියේ පියතුමාගේ යුතුකම් කොටස ඉෂ්ට කරන්න ඕනේ. එතනින් පටන් ගත්තා. මේක මූලිකම වශයෙන් යනවා පවුලක් විදිහට පවුල් සංස්ථාව ඇතුළට අම්මා තාත්තා දරුවන්ගේ යුතුකම් කොටස ඉෂ්ට කරන්න ඕනේ. නමුත් මේ දේශපාලනිකව ඇති වෙලා තියෙන මේ අරුබුදේ නිසා අම්මා තාත්තට අද අන්ත අසරණ තත්ත්වයට පත් වෙලා තියෙනවා පවුල් සංස්ථාව රටගෙන. එතකොට එතනින් එහාට ගියාම ගමට පත් වෙලා ඉන්න ග්‍රාම නිලධාරී යුතුකම් කොටස හරියට කරන්න ඕන. සමෘද්ධි නියාමක යුතුකම් කොටස ඉෂ්ට කරන්න ඕන. පවුල් සෞඛ්‍ය සේවිකාව ඇගේ යුතුකම් කොටස හරියාකාරව ඉෂ්ට කරන්න ඕන. මේ විදිහට ගලාගෙන යනකොට මේ නිලධාරීන්ගෙන් බලන්න කොතනින් කොතෙන්ට යුතුකම් හරියාකාරව ඉෂ්ට වෙනවද කියලා. ප්‍රාදේශීය මට්ටමෙන් ගත්තම දේශපාලනය තමයි යුතුකම් කොටස ඉෂ්ට කරන්න ඕන. මේ රැකියාවක් නෙමෙයි දේශපාලනයෙන්ට ලැබෙන්නේ. තමන්ගේ මඩි තර කරගන්න කොන්ත්‍රාත් එකක් කරගන්න හිතවත් කම්මුඩ තව කෙනෙකුට කොන්ත්‍රාත් දීලා එකෙන් අතමිට මුදලක් ගන්න. අන්න එහෙමයි හිතාගෙන ඉන්නේ. එන්නේ එතනයි වැරදුනේ. නමුත් මේක ලැබෙන්නේ පිනකට. මේ වැනි අවස්ථාවක් ලැබෙන්නේ ජනතාවට සේවය කරන්න. පිනකට. පිනට ලැබෙන දෙයින් පව පුරව ගන්න. අනුන්ගේ රීරි මාංශ කූඩගෙන කාලා. අද රට මේ තත්ත්වයට පත් වෙලා තියෙන එකම හේතුව ඕකයි. අපි කොච්චර කොහෙන් කතා කළත් මේකට විසඳුමක් ඕනේ. මේ විසඳුම කොහොමද හොයන්න ඕනේ? මේ විසඳුම හොයන්න නම් රටේ පාලනය සඳහා ඔළුවක් තියෙන මිනිස්සු. මෙතෙන්ද මම උගත්තු කියලා කියන්නේ නැහැ.
උගත්තුම කියන්නේ නෑ. උගත්තු තමයි වැඩිපුර හොරකම් කරන්නේ. උන් හොඳට දන්නවා ඒක කරන්න. නීතිය හොඳට දන්න එක හොඳටම දන්නවා නීතිය රිංගලයක් කරන්න. ඔය සියලුම දේශපාලනියෝ ඔය පාදඩකන් දූෂණ සියල්ල කරන්නේ නීතිය උපදෙස් අරගෙන. නීති උපදෙස් අරගෙන. ඒකනේ කියන්න පුළුවන් නම් ඔප්පු කරපළ කියලා. ඔප්පු කරන්න කිසි දෙයක් කළා නෑ. ඒකනේ බය වෙනවා. ඔප්පු ගන්න බෑ. ඒ මොකද නීති උපදෙස් අරගෙන තමයි ඉස්සෙල්ලා හොරකම් කරන්නේ. මිනිමරමක් කළා සාක්ෂි නැති වෙන්න එක කරා. ඉන්න කාටවත් ඒක බයන්න බෑ. ආ ඒකේ තර්ක නැහැ. වුණොත් උනාම තමයි. අද රටේ දේශපාලනික වශයෙන් සිදු වෙච්ච කිසිම ඝාතනයක් කිසිම අපරාධයක් ඔප්පු වෙන්නේ නැහැ. ඒවා එහෙම තමයි. ඒව ගැන ආයි කතා කරලා වැඩක් නැහැ. අපි පහුගිය දේ ගියාම තමයි අපි පටන් ගන්න බලන්න ඕනේ. මේ අවසාන අවස්ථාව ලැබිලා තියෙන්නේ 2020. මේ 2020 අපි බුද්ධිමත්ව තේරුම් ගන්න ඕනේ. වෙස්මුණු බැලගෙන මොන පැත්තෙන් ආවත් මේ වෙස්මුණු යට ඉන්නේ මොකුද කියලා. අපි හරි ආකාරෝ තීන්දුවකට එන්න ඕනේ. ඒක බුද්ධිමත්ව තීරණය කරන්න ඕනේ. අද මේ වෙනකන් තවම මට නම් කිසිම නායකයෙක් පේන්නේ නැහැ. ඒ නිසා අපි ලොකු අර්බුදයක් කියන්නේ. ඒක ජනතාවක් වශයෙන් අර්බුදයක් කියන්නේ. අපි රටක් විදියට අන්තාසරණ වෙලා තියෙනවා. අද මම අහගෙන එක ඇමතියෙක් කියනවා විදුලි බලය දෙන්න විදියක් නැහැ ලුකුරගලට. මොකද තව ඇමති කෙනෙක්ගෙන් ඒකට විරෝධයක් තියෙනවලු. ඒකට කකුලින් ඇදILLක් තියෙනවලු. ඉතින් ඒ නිසා විදුලි බලය දෙන්න විදියක් නැහැලු. ඒගොල්ලෝ අසරණ වෙලා. අමාත්‍යාංශයක් අතර සම්බන්ධතාවයක් නැහැ. ජාතික ප්‍රතිපත්තියක් නැහැ කිසිම දෙයකට. ඉතින් කොහොමද රටක් උඩ යන්නේ? අමාත්‍යාංශයක් අතර සම්බන්ධතා නැතුව දැන් අපිට කියනවා අපි අසරණ වෙලා වගේ කියලා. එතකොට ජනතාව අන්ත අසරණයි. මේ ජනතාව අන්ත අසරණ කලේ ඉව බවක් නැතුව තම තමන්ගේ න්‍යාය පත්‍ර වලට තම තමන්ගේ හිතු මනාපෙට ඇමතිවරුන්ට මන්ත්‍රීවරුන්ට ජනාධිපතිට අගමැතිට අවශ්‍ය දේවල් අවශ්‍ය විදියට අවශ්‍ය අය ලවා කරවා ගැනීමේ ප්‍රතිඵල තමයි මේක. මේ විදියට යන්න බෑ. මෙහෙම ගියොත් මේක රටක් විදියට කවදාකවත් අපිට ගොළු උස්සන්න හම්බ වෙන්නේ නෑ. හොඳම දේ තමයි අපි මේ අවස්ථාව තේරුම් ගන්න. මේක තේරුම් ගන්න නම් පාට කන්නඩි දරුවලා ඉස්සෙල්ලම මෙවින් කියන්න ඕනේ. කවුරු කළත් වරද විදියට දකින්න කොන්දක් තියෙන්න ඕනේ. මේ කොන්ද නැති වෙච්ච තැන, මේ වන්දනාමාන කරන තැන, සමහරු ලැජ්ජයි, සමහරු ඇයි මේ දේශපාලනය කරන්න කියලා ඇහුවාම එක්ක එකටින්දලා ඡාය රූපයක් කරන් තියෙනවා. එහෙම නැත්නම් අතවල්ල කියලා දිනවා. එහෙම නැත්නම් ළමයව වඩාගෙන ඔල්වගේ සීනි බෝල දෙක. එහෙම නැත්නම් තහරු කෑල්ලක් දීලා තියෙනවා, කක්කුස් පොච්චක් දීලා තියෙනවා, ඉඩම් කෑල්ලක් දීලා තියෙනවා, ළමයට රස්සාවක් දීලා තියෙනවා. සිල්ලර දේවල් වලට තමයි මේ ජනතාව රැවටිලා තියෙන්නේ. අන්ත අසරණ කළා, මිනිස්සුන්ව දුකී දුප්පත් භාවයට පත් කළා, යාන වාහන වලින් මන්දිර වලින් සුඛ විහරණ ලැබමි. මේ මොකද්ද මේ නාටක? තවත් රැවටෙන්න ඕනේ. බුද්ධිමතුන් වශයෙන් නිහඬව ඉන්න තාක් කල් බුද්ධිමතා නිහඬනා ඒ රට තුළ කවදාකවත් අහිංසක ජනතාවට සාධාරණයක් ඉෂ්ට වෙන්නේ නැහැ. පුළුවන් තරම් එකතු වෙන්න බලන්න. ප්‍රවීණ කලාකරුවන්, බුද්ධිමතුන්, වියතුන් මේ සියලු දෙනා එක තැනකට එකතු වෙන්න උත්සාහ කරන්න. මෙවැනි ගමනක් ඉදිරියට යන්න ගියොත් තට්ටු මාරුවට වපුරන කුඹුරක් වගේ මේ කුඹුර කලින් කලට අස්වද්දන්නේ නැ එකා කරන්නේ නියරේ ඉඳන් අස් ගන්නවා. නියරක්වත් ඉතිරි වෙන්නේ නැති වෙන්න අස් ගන්නවා. අද මේ වෙනකොට බොහොම සුළු වශයෙන් තමයි නැගිටින්න අපිට ඉඩ හම්බ වෙලා තියෙන්නේ. අපේ ජාතික ධනය, ජාතික දේපල අපිට විනාශ කරලා ඉවරයි. ඒඳ පුළුවන් තරම් මේ අවස්ථාවට වටින්න ගමු. නැවත නැවතත් අපි කතා කරමු. මෙතනින් ගොඩ යන්න ඕනේ. මේක අපිට නෙමෙයි, හෙට උපදින දරුවන්ට, මේ රට ගැනයි අපි හිතමු. තවත් දවසක කතා කරමු. හමු වෙමු. ඔබ සැමට යහපතක්ම වේවා.